ලෝකවලඳ පොලේ මේ වන විට වැනිලා සඳහා ඉතාමත් ඉහළ මිලක් පවතිනවා. පදම් කරන ලද වැනිලා කිලෝවක් මේ වන විට රුපියල් ලක්ෂ 2කට ආසන්න මිලකට ලෝකවලඳ පොලේ අලෙවිමින් පවතිනවා. ඉතින් අවාසනාවකට ශ්‍රී ලංකාවේ ගොවීන් මේ වැනිලා වගාව පිළිබඳව අවබෝධයක් නොමැතිකම නිසා මේ වගාවට සම්බන්ධ වන ප්‍රමාණය ඉතාමත් අඩුයි තිබෙනවා. ඉතින් අද දවසේ අපගේ අරමුණ සරලව වැනිලා වගා කරන ආකාරය පිළිබඳ ඔබට අවබෝධයක් ලබා දීම. ඉතින් අද දවසේ අපිත් එක්ක ඉන්නවා මහනුවර දිස්ත්‍රික්කයේ වැනිලා වගාකරුවන්ගේ සංගමේ දකුණු පළාත් සම්බන්ධීකරණ නිලධාරී අනුර ගමගේ මහත්මයා. අපි ඔබතුමා ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන්. ඉතින් අද දවසේ අපි සූදානම් වෙන ඔබට ප්‍රායෝගිකව කොහොමද මේ වැනිලා වගා කරන්න කියලා පියවරෙන් පියවර කියලා දෙන්න. ඉතින් අනුර මහත්මයා වැනිලා වගාකරුවන්ගේ සංගමේ මාතර දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ නිලධාරියා වගේම ප්‍රවීණ වගාකරුවෙක්. එතුමා මේ වැනිලා වගා කරනවා. මේ වගාව සම්බන්ධයෙන් හසල දැනුමක් එතුමාට තියෙනවා. ඒ වගේම පවර් හෑන්ඩ් ප්ලාන්ටේෂන් ආයතනයේ කළමනාකරුවෙක් විදිහට වැඩ කරනවා. මේ සියලු අත්දැකීම් අද දවසේ ඔබත් එක්ක බෙදා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔව් මම අද ඔයාට මුලින්ම කියලා දෙන්න හදන්නේ වැනිලා වෙලක් හිටවා ගන්න මෙන්න මේ සජීවී කෝටුවක් හිටව ගන්න තැන ඉඳලා මම කියලා දෙන්න සූදානම් වෙන්නේ. සාමාන්‍යයෙන් මේ වැනිලා වෙලක් හිටව ගන්න අපි මූලිකවම ගන්න ගිනි සීරියා කියන ශාකය තමයි ගන්නෙ. මේක මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් කොහොමද මේ කෝටුව හිටව ගන්න ඕන ක්‍රමේ. මුලින්ම මේක අඩි 7ට විතර මේ කෝටුව වට අඟල් එක හමාරක් පමණ මහත මේ වගේ කෝටුවක් ගන්න ඕන මේ වැඩේට. ඒතර අඩි 7ට කපලා අපි මේක පැලවෙන විදියට මුල කපා ගන්න ඕන පිහියකින්. එතකොට මෙන්න මේ ආකාරයට තමයි කපා ගන්න ඕන. මෙන්න මේ ආකාරයට කපා ගන්න ඕන පැලවීම. එතකොට මේක හොඳට මුල් වර්ධනය වෙලා මූල පද්ධතිය වර්ධනය වෙලා මේ කෝටුව ඉක්මනින් පැලවෙනවා. එතකොට මේ අඩි 7ට කපපු කෝටුව මේ අඩියක් පමණ යටට හිටවන්න ඕන අලවංගුවක ආධාරයෙන් හිටවා ගැනීම කරන්න ඕන. ඊට පස්සේ මාස 3ක් විතර ගියාට පස්සේ මෙන්න මේ වගේ සෙවන මේ අතු වැඩිලා මේ වගේ සෙවන ආවට පස්සේ තමයි අපි මූලිකවම මේ වැනිලා වෙලක් සිටුවා ගැනීම කරන්න ඕන. රයිට්. එතකොට මේ තියෙන්නේ මාස 3කට කලින් සිටුවාගත්තු ගිනිසීරියා ශාකය. ගිනිසීරියා ශාකය. එතකොට ඔබට පේනවා ඇති මේකේ හොඳට දල්ලු කොළ ඇවිල්ලා මේක දැන් පැලවෙලා සෙවන දෙන්න සූදානමින් තියෙන්නේ. අතුත් පෑහලා තියෙන සෙවන දෙන්න සූදානමින් සිටින්නේ. ඉතින් මෙන්න මේ වේලාසනින් ඔබට සිද්ධ වෙනවා මෙන්න මේ වගේ මේ ගිනිසීරියා ශාකය සිටුව ගන්න. එහෙම නේද අනුර මහත්තයා? පොලෝ සකස් කරගත්තා. ඊළඟට අපි පොල්ලෙලි මේකට මොකද්ද මේකට කියන්නේ පොල්ලෙලි අඩුක් කරනවානේ. ඔව් වටේට පොල්ලෙලි සවුමක ආකාරයට මේ වෘත්තයේ වටේට පොල්ලෙලි අල්ල ගන්න ඕනේ මේ වගේ. මම යදන්න හදන්නේ මේ වැනිලා වෙල ගොඩක් ප්‍රිය වගා ක්‍රීමේදී වැවෙන්න ප්‍රිය කරන්නේ මේ වගේ කොළරොඩු. එහෙම නැත්නම් දිරාපත්විය ගිය මේ ශාක කොටස්. මම මේ වසුනක් ඇදිර මේ ටික යොදනවා දැන්. මෙහෙම ඊට පස්සේ මේ යොදපු මේ ශාක කොටස් දිරාපත්තු ශාක කොටස් සහ මේකට තව ගොඩක් හොඳයි මේ කොම්පෝස්ට් මේ මිශ්‍ර කරන්න පුළුවන් නම් මේ පසත් එක්ක මෙහෙම කලවම් කරන්න ඕනේ. ඊළඟට අපි වැනිලා වැල සිටුවා ගැනීම අවස්ථාවදී මේ පෙන්නන්නේ. එතකොට මෙන්න මේ පත්‍ර ඉවත් කරගත්තු කොටස මෙහෙම එල් අකුරු හැඩයට මේ ශාකයට තියලා මෙයාගේ පොඩි ඇලියක් උංචි ඇලියක් හදා ගන්න ඕනේ. මේ කියන්නේ පොඩි කාණුවක් වගේ කොටසක් හදලා මේ කොටස තියලා මේ කොම්පෝස්ට් මිශ්‍ර වසුනේ යට මෙහෙම යට කරන්න ඕන. මෙතෙන්දී මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. මේ වැලේ මේ කොටස එළියට නිරාවරණය වෙන පරිදි තමයි තියන්න ඕන. මේක එහෙම නැත්නම් දිලීර මේ වැල ඇතුළට ඇවිල්ලා මේ වැල මැරෙන්න හේතු වෙනවා. ඒක නිසා මේ වැලේ අග කොටස අඟල් එකහමාරක් විතර අපි පස්සට යට කරන්නේ නැහැ. නිරාවරණය වෙන්න තියන්න ඕන. ඒක විශේෂයෙන් මතක තියාගත යුතු කාරණාවක් වගාවේදී. ඊළඟට
මේ වගේ මේකට මම යොදාගත්ත රෙදිපටි වගේ මේ ගෙදර නිවසේ තියෙන අපත යන ද්‍රව්‍යයක් හැටර මේ රෙදි වගේ පටි මේ වගේ ඉරලා මේකට ගැට ගහගන්න තියාගන්න පුළුවන් වැල මේ විදිහට ගැට ගහන්න ඕන මේ ශාකයට තියලා ඒ ගැට ගහන තැන් වල මොකක් හරි විශේෂත්වයක් තියෙනවද නෑ එහෙම විශේෂයක් නෑ මේක මේ වැල බිමට බිමට වැටෙනකොට තමයි මේ ශාකයට ආධාර ආධාරකයක් හැටියට තමයි මේ ගැට ගහන්න ඕන ඒ වගේම මුල් ටික කඳට ඇතුල් වෙන්නත් අවශ්‍ය වෙයි මං හිතන්නේ නේ එතකොට මෙන්න මේ මුල් ආධාරක විදිහට මුල් අල්ල ගන්න ඔව් ඔය කිව්වා හරි මේ මේ මුල් කැඩෙන්නේ නැති වෙන්න මේ ගහට තියලා ඒ මුල් යට වෙන්නේ නැති වෙන්න හරියට මේ විනිසීරියා කෝටට තියලා මෙහෙම ගැට ගන්න ඕන जलय संवेदी हिरोलियट निरावरण ගොඩක් සංවේදී වෙලා මේ වැල මැරෙන්න බලනවා ඒක නිසා අපි මේ එවැනි අවස්ථාවක මේකට කෘතිම හේවනක් ලබා දිය යුතුයි එතකොට මේ කෘතිම හේවන සඳහා මේ වගේ කෙසෙල් පරඬැල් සහ පුවක් දස්වල ඉදලා වැටෙන පුවක් පිළි භාවිතයට ගන්න පුළුවන් එතකොට මම ඊළඟට මේ වාට කියන්න යන්නේ මෙන්න මේ ආකාරයට මේකට කෘතිම හේවනක් ලබා දෙන්න ඕන මේ වැල හිරු කිරණෙන් ආරක්ෂා වීම සඳහා एक टाइम मम्म इलाट पेना मे आट वेला आवरण विन पारधि मे कृतिम सेवन सकास्करण होना